අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘති සම්බන්ධයෙන් ඊයේ ආයෝජන මණ්ඩල නිලධාරීන් සිදු කළ කරුණු පැහැදිලි කිරීමට අධිම ව්‍යාපෘති භාර අධ්‍යක්ෂවරයා මෙලෙස අදහස් පළ කළා. ඒගොල්ලන්ගේ ව්‍යාපෘති වාර්තාවේ කියනවා ඒගොල්ලන්ට යුරෝපීය සහ අනෙකුත් විදේශීය ආයතනවල සහයෝගය මේකට තියෙනවා. ඉංග්‍රීසි වින්ඩෝ එකට මේක එනකොට අපි ඉල්ලන්නේ මේ තොරතුරු අපිට තව වැඩිදුරටත් ලබා දෙන්න. මේ තාක්ෂණ සහයෝගය මොකද්ද සිද්ධ වෙන්නේ? මේ දුමින්දාරී සිංහගෙන් සහ ඒ අධ්‍යක්ෂ මණ්ඩලෙන් ඉල්ලනවා කරුණාකරලා මේ මහජනතාව නොමගරින්න එපා. ඒගොල්ලෝ ඉල්ලපු ආයෝජකින්ගේ එකගතව හා හැකියාව පිළිබඳ එමස් මගේ ආයෝජකයෝ එවලා තිනවා ඩිරෙක්ට්ලි BOI එකට. ඒක කියලා තිනවා ගවර්න්මන්ට් එක උදව් කරනවා නම් අපි සිලෝන් හයි ස්පීඩ් රේල්වේස් ලිමිටඩ් සමාගමේ ආයෝජනය කරනවා කියලා. ඒක දීලා තියෙන්නේ 2016 12 මාසය ඇතුළත අපි සියල්ලම පත් කරලා තිනවා මීට අවුරුදු දෙකකට උඩදී. මොකද අපිට යුරෝ මිලියන 500ක තියෙන ඉන්වෙස්ටර්ස්ලාගේ විස්තර දෙන්න බැරි හේතුවක් තියෙනවා. ලංකාවේ මීට ඉස්සෙල්ලා මම උදාහරණයක් ගත්තොත් බේරවේ ළඟ විශාල බිල්ඩින් එකකුයි තව ප්‍රොජෙක්ට් එකකට අවිලා තිනවා ජපනීස් ඉන්වෙස්ටර්ස්ලා වගේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඩීටේල් BOI එකකින් ඉල්ලලා තිනවා very hardly බොහොම තදින් ඉල්ලන මේක දෙන්න නැත්නම් දෙන්න බෑ කියලා. ඊට පස්සේ ඒකළු දීලා දිනවා. දුන්නට පස්සේ සමහර ඇමතිවරුයි අනිත් දේශපාලන අධිකාරිය ඉන්වෙස්ටර්ව කන්ටැක්ට් කරලා කියලා දිනවා මේ අපි තමයි ආණ්ඩුවේ ඉන්නේ, අපි තමයි ඇමතිවරු. ඔය අපිත් එක්ක එන්න, එතකොට මේක ඇප්‍රූව් කරලා දෙන්නම්, මේක කරන්න පුළුවන් කියලා. ප්‍රොජෙක්ට් ඇප්‍රූව් කන්ෆර්මේෂන් එක එනකන් මට ඔක්කොම ඩීටේල් ටික දෙන්න බෑ. මොකද මට විශ්වාසයක් නැහැ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ඉල්ලීම මත BOI එක විදේශ අමාත්‍යාංශය හරහා ඉතාලි තානාපති කාර්යාලයේ ලව්වා. මේ ආයෝජකයා හෝ අදාළ සමාගම් ගැන විමර්ශනයක් මට ආපහු ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බෑ මහත්මයා. මම BOI එකේ නිති නිලධාරියෙක් නෙවෙයි. මුදල් අමාත්‍යාංශයෙන් එහෙම දීමක් ඇවිල්ලා තියෙනවද, එහෙම කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. කරලා තියෙනවා නම් අනිවාර්යයෙන් BOI එකට කරලා දෙන්න ඕන දෙයක්. මම ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉතාලියේ රෝමේ තියෙන ලංකාවේ එම්බසිය ශ්‍රී ලංකා එම්බසියට හරහා මගේ ව්‍යාපෘතිය මම මොනවද යුරෝපේ කරන්නේ, ඉතාලියේ කරන්නේ මොනවද, මගේ ඉන්වෙස්ටර්ස්ලාගේ කැපැසිටිස් මොනවද, ඉන්වෙස්ටර්ස්ලා මේ දීපු ලියුම් ඒව ඇත්තද කියලා විශේෂ රහස්‍ය වාර්තාවක් ඇඳවල තිබුණා. මම මාස අඩුම 30ක් වැඩිම 48ක් ඇතුළත අධිවේගී දුම්රිය කට්ටල මොඩල් දෙකකින් තුනක් හෝ හයක් මම ආපනයනය කරනවා. ඊයේ ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපතිවරයා ලෙස මාධ්‍ය හමුවට සහභාගී වූ මංගල යාපා මහතා මේ වන විට ආයෝජන හා සම්බන්ධ තනතුරු ගණනාවක්ම දරමින් සිටිනවා. ආයෝජන පහසු කිරීම සඳහා පත් කර ඇති තනි කවුල කමිටුවේ සමාජිකයෙකු වන ඔහු ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙක්. මංගල යාපා මහතා ආයෝජන ප්‍රවර්ධන හා උපාය මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ තාක්ෂණික උපදේශකයෙකු බවද ඔහුම පවසනවා. මීට පෙර ශ්‍රී ලංකා සංවර්ධන ඒජන්සිය අධ්‍යක්ෂ ජනරාල් ලෙස නම් කළ මේ පුද්ගලයාගේ පත්කිරීම නීති විරෝධී වූයේ එම තනතුරට අදාළ පනත පාර්ලිමේන්තුවේ සම්මත නොවීම නිසායි. මේ පුද්ගලයා නාහුක කටයුතු සම්බන්ධ ආයතනයකද ඉහළ තනතුරක් දැරූ අතර වසර 4කට පෙර ඔහුගේ සේවය දීර්ඝ නොකිරීමට පියවරගෙන තිබුණා. මොහු කවරෙකු වුවත් ප්‍රශ්නය වන්නේ ආයෝජන මණ්ඩලයට පත් වී ගෙවුණු කාල සීමාවේ රටට ගෙන ආයෝජන ප්‍රමාණයයි. රට මුහුණදී සිටින ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒමට ඇති ප්‍රධානතම මාර්ගය වන්නේ ඍජු විදේශ ආයෝජන වඩ වඩා ආකර්ෂණය කර ගැනීමයි. එහෙත් ගත වූ කාලය තුළ ගෙන ආයෝජන මොනවාද? ඉතාලිය වගේ රටවල් කීයකට ගියාද කොහොමද ආයෝජන ප්‍රවර්ධනය කරන්නේ? මට එක පාට කියන්න දාන්න මාතේ, මට බුදුමාට සවිස්තර උත්තරයක් පස්සේ දෙන්න පුළුවන්. මම කියන්නේ ඒවයි කොයිතරම් වගේ ඉන්වෙස්ට්මන්ට් ඔපොචුනිටිස් ලංකාවට ඇවිල්ලා තියෙනවද? මට එක පාට කියන්න බෑ මාතේ, අපිට බල්ලා කියන්න පුළුවන් විස්තර සවිස්තර.